සම්මා සම්බුදු සරණනිස දැවතුනේ. ප්‍රමාදය භයක් වශයෙන් දැක අප්‍රමාදය ආරක්ෂාවක් වශයෙන් දැක. ධර්මමාර්ගේ ඉදිරියට ගමන් කරන නුවනැත්තා උතුම් අරියටටමංහහි ගමන් කිරීමට දක්ෂවී යුතු බව සම්බුදු දහම අපට පෙන් පාතිෙනවා. සැදැවතුනි ඔබ ේස්ශ්‍රවණය කිීම බලාපොරත්තුුණන ධර්මදේශනාවත් අප්‍රමාදීව උතු මාර්යමාර්ගගේ ගමන් කොට සසර ගමන ජයගන්නට ඔබහට ප්‍රඥාපාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබපකිරෙහි අනු කම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනයේ මේ පැයට නියමිත සජීවී ධර්මදේශන අවසිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරයට වැඩම කළ දෙහිවල නැදිමාල රූපසිංගපාරයේ පැනසර සඳම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක, ශ්‍රී ජයවර්ණ ප්‍ර විශවිද්‍යාලයේ හිටපු කතිකාච්චාර්ය දර්ශනපති පූච්ජපාද, ලිම්බඩ ප්ඥාසාර ගෞරවාර්හ ස්වාමීින් වහන්සේ අපි පළමුුවෙන් සාදුනාදදී නවස්කාරපුූරකව පිළිකනිමෝ සාතුසාතුසාතුෝ. සැදැහවතුනි ලොවඇති දානයන් අතරින් උතුම්ම දානයව වන ධර්මදානමය පින්කම සඳහා අද දොසිි සැහැති දායකත්වයගෙන ක්‍රියා කරනවා තායිලන්තේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුන්ග මහතා සහ පින්ස්ුව මහත්ම ඇතුළ පවලෙපින් ප වත්රි සත්. ස්්‍රලයාාව ල්බ වර පදිංචි, ලිත් සමරවික්‍රම මහතා සහ පත්මිනි සමරවි්‍රම හත්මියඇතුළූ පෞවල පින්වත් පිරිසා.ස්න ආරධනය එම පිරි න ෝජන කරමින් ලොතු රමාමනී සම්මා සම්බදුපියාන් වහන්සේට ල් පූජාකිරීමටත් කෞර ර දේක යන් වහන්සේහට ැත් පිළිකැන්වීමටත් අද ේ ධර්ම දේශනාවට සභාීව වන සැහැත පිරිකට. යතරවාරයේදී හේවිසි කලාශිල්පෙන් විසින් ශබ්ද පූචාව පවත්වන ඇති. සාධසාෝ සැහතුනි ගෞරවාර්හ ස්වාමීන් වහන්සේ අදවසේද ධර්ම දේශන වසිදදු කරල බන්නේ චතුරාර් ශත්‍ය ධර්මය යන මාර්ග සාත්‍ය සුරෙන්. එසනම් ධර්මස්ත්‍රවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාධන්වීම සඳහා. අපි සැවම සාධනාදදී තෙවරක් නමස්කාරපාඨය සජ්ජායන කරමෝ, සාධූ සාධෝ සාහෝ අවසරයි ස්වාමීන් වහන්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරනංග්ඡාමි බුද්ධන්සරනංගච්චාමී දහම්මං සරනංගච්ා Dhammang धर्मं शरणं गच्छामि सङ्गहं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयापि बुद्धां शरणां गच्छामि RT yang budhan sarenanga cami Duti yang pidamang sarenang ga cami Duti yang pi sarenanga cami Duti yang pisanggang sarenang ga cami Dutiang pisanggang sarenanga cami Thangපබුදද sareangaczaම තi බුද්hanන් saangaczami Thangපදangsreangaczaම Th බ saangaczami Thangpianggang sareangacza අතියම්පි සංඝන් සරණංගච්ඡාමි පානාතිපාතාවේරමනී සික්කාපදං සමාධයාමී පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධයාමි අතින්නාදානාවේරමනී සික්ඛපදං සමාතියාමි දින්නනාදානාා වේරමණී සිক্ষාපදන් සමාධියමි කාමේසු මිච්චාචාරාේරමනී සිඛපදං සමාධයාමි කාමේසු මිච්චාචාරා වේරමනී සිক্ষපදන් සමාධයාමි මුසාවාදාේරමනී ක්කාපදං සමාධයාමි සාවාදා වේරමණී සික්ඛාපදන් සමාධයාමි සුරාමේරය මච්චපමාදට්ටානාවේරමණී සික්ඛාපදං සමාධයාමී සරමේරේ මච්චපමා දට්ටානා වේරමණී සික්ඛාපදන් සමාධයාමි සමන්තාචක්කවාලේසු අ තග්චන්තු දේවතා සත්දම්මං මුනිරාජස්ස සුනන්තුසකමොක්කඩං ධම්ම සාවන කාලුවයං බතන්තා ධම්ම සවනකාලු වයංබතන්ත ධම්ම සවනකාලු අයං බටත සදු සදු සතුු නමුටස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුෝතස්ස භගවතු වරතු සම්මා සම්බුත්තස් ස සදෝ සඳෝ ගරුතුරු මහා සංගරත්නය නවසරයි ශරද්ධවන්ත පෙන්වතුනේ දීවලෙසින් විකාශනය වන මේ උතුම් ධර්මදේශනාවේ. පුණ්යවන්ත වූ දායකත්තේ ගෙන කටයුතු කරන්නේ. තායිලන්තයේ බැංකොක්නුවර පදිංචි තිලක් අබේතුන්ග මහතා පෙන්ස්වාන් මහත්මියය ඇතුළු පෞලේ පෙන්වත් පිරිසත් ඕස්ටේලියාවේ මෙල්බනුවර පදිංචි ලලිත් සමරවික්‍රම මහතා පත්මි සමරවි මහත්මියය ඇතුළු පවුලේ පෙන්වත් පිරිසත්. අද ධර්ම දේශනාව පැවැත්වීමෙන් බලාපොරොත් වෙනවා ලැබෙන පුුණ්‍ය ශක්තියෙන්. මේමස දාහතරවෙෙන තම හැත්තවෙනි උපන්දිනය සැමරු තිලක් අබේතුංග මහතාට නිරෝගිස්ුවය දීර්ගායු සම්පත්තිය ප්‍රාර්ථ ර ට ර. මේ මස්ස උපන්දිනය සමරණ සියලුම පවුල්වල සියලුම සාමාජිකයන්ට නිදු නිරෝගී සුවය දීර්ගායුසලැබේවා කියලත් පලාාර්ථනා කරනවා. නැසීගිය දෙපාර්ශවීම දෙමාපිය හට සහ නැසීගිය සහෝදරින් දෙදෙනට පින් පැමිණවීමත් බලාපොරොත්තුවන්. වගේ සුජීවත්තවාසය කරන දෙපාර්ශවයේම මනුපුුරුමිණ බිරියන් දරුවන් ඇතුළ සියලු සහෝදර සහෝදරියන්ට සහ නැදැහිත මිතුරන්ට නිරෝගී සුවය දීර්ගයු සලබාදීම බලාපෘත්වයනවා දේශකයාණන් වහන්සේට චිරාත්කාලයක් ධර්මප්‍රචාරය කිරීම පිණිස නිරෝගි සුවය හා දීර්ගාවිෂ පාර්ථ කර මෙවැනි අරමුණු පවත්වාගනිමෙනුයි අද දවසේ මේ දේශනාවේ උතුම් දායකත්වය ගෙන කටයුතු කරන්නඉතින් තායිලන්තයේ වාසය කරන තිලක් අභේතුන්ග මහත්මයත් පිනිස්වාන් මහත්මියත් ේලියාවේ මෙල් බන්වරවාසය කරන ලලිත් සමරවික්‍රම මහත්මය පත්මිනි සමර වික්‍රම මහත්මය මේ පින්වත් පිරිස අපි බොහෝම සමීප වහස්රය කරනඉතාම ගුණවත් පුුණ්්‍යවන්ත තමන්ගෙන් කිසිදු වරදක් අන්නනන්ට සිදුවීමට ඊට නොති හැමකි නාටම උදව උපකාර කරගෙන බොහෝම ධාර්මික ජීවිත ගත කරන පවුල් අපට විශේෂ සම්බන්ධයක් තියෙනවා සමර වික්‍රම් පවුලි පින්වත් පිරිස මෙදායකත්වය දරන ලිත් සමර වික්්‍රව මහත්මයා ඇතුළු ධර්මශ්‍රවනය කරන සමර වික්‍රම පවුලේ මේ නෝනල දෙන්නගේ මෑණියන් අපට අධ්‍යාපනය ලබාදුන්න ගුරු මෑණි කෙනෙක්. එ දෙදෙනම තාත්තත් විදුහල් පතිවරෙක් අම්මා ගුරුවරයක් හැටියට අපට බොහොම සමීපව කටයුතු කළ කෙනෙක් මං ඒක හැමදාමත් මතක් කරනවා මොකද අපිට යන මග එදා ගුරුවරයක් හැටියට අප්‍රමාණ සෙනහසකින් කියල දුන්නේ ඒක අපිට අදත් ඒ වගේම මතකයි එනිසා අප සමඟ බොහොම සමීපෑ සුරක් පවත්වමින් කටයුතු කලා අදත් කටයුතු කරනවා ඒ අම්මල තාත්තල සිහිපත් කරනවා විශේෂයෙන් අපි අද උපන්දිනය සමරණ තායිලන්තේ වාසය කරන තිලක් මහත්මයා තමයි මෙතනදී විශේෂයෙන් අරමුණු කරලා සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන අපි පළමුව පෙන්වතුනි බණපදයකට අවධහනය මුකරම මේ වස්සාන සමයේ මේ සජීවී දේශනාවෙන් විශේෂයෙන් බලාපොරොත්වෙනවා චතුවාර්ය සත්‍යයේ අවසන් සත්‍යය ම් මාර්ග සත්‍යය පිළිබඳව ඔබට දහම් කරුණු කියනදට. පෙන්නතුන චතුරාර්ය සත්‍ය ගත්තාහම දුක්ක සත්‍යය සමුදේ සත්්‍යය නිරෝධ ස මාර්ග සත්‍යය කෙන සත්‍යය හතර ගත්තාහම මේ සත්‍ය හතරේ තියනෙත් බුදුදහමේ මූලිකව කියල දෙන හේතුඵල සම්බන්ධයයි දැ පළවෙනි සත්‍යය දෙක ගත්තාහම දුක්ක සත්‍යයි සමුදය සත්‍යයයි ගත්තාම දුක්ක සත්‍ය පලයට සමුදේ සත්‍යය කියන්නේ හේතුව ඇයි දුකට හේතුව දුකට හේතුවමකක්ද සමුදය සත්්‍යයෙන් කියන්නේ තෘෂ්ණාව එම් තෘෂ්නාව හේතු කොට ගෙන තමයි දුක ඇතිවෙලතිෙන්. ඒන තෘෂ්ණාව ගැන කියවෙන්නේ සමුදේ සත්්‍යයෙන් එනම් සමුදය සත්‍යය හේතුවයි දුක්ක සත්‍යය පල ඔන්න පල වෙනි සත්‍යය දෙක දෙවැනි සත්‍ය දෙකට යන් එතන කියනවා දුක්ක සත්‍යය සමුද්දය සත්‍යය තුංගෙනය එකමොකක්ද නිරෝධ සත්‍යය නිරෝධ කියන්නේ දුක නැති කරා කෙනකයි එතකොට නිරෝධ සත්‍යයයි මාර්ග සත්ත්‍යය ගත්තම ඒ දෙක වෙනම යනවා ඒතමයි දුකනැතිකිරීම ඒක පලය දුකනැතිකිර කරන්න නගේ මාර්ගය අනුගමනය කරන්න ඕන දුකනැතිකිරීමේ මාර්ගය ඒක තමයි මාර්ග සත්‍යයෙන් කියන්නේ දුකනැතිකිරීමේ මාර්ගය හේතුවයි දුකනැතිකිරීම පලයයි ඔන්න සත්‍ය හතර කොටස් දෙට බෙදෙන ැට. පලවෙනි සත්‍යය දෙක වෙනම යනෝ හේතු පල සම්බන්ධය පලය මුලින් තියනෝ දෙවනුව හේතුව තියනවා. ඊළඟට තියෙන ආර්ය සත්‍ය දෙකේ දුක නැතිකිරීමයි දුක නැතිකිරීම මාර්ගය කියනකි පලය පළමෝතියන හේතුව දෙවනුවතියන. අපි සංසාර ගමන් කරන්න මුණනෝ නිසාද සසර අපි ගමන් කරන්නේ අවිච්්‍යා නීවරනානං සත්තානං තන්හා සංයෝජනානං අවිත්‍යාවනම් වූ හේතුව එකක් එය කියන්නේ අවි්්‍යා නීවරනානං එක නී නීවරණින් කරන්න මොකක්ද නිවන ආවරණය කරන නිවන වහන එහෙනම් අපේ නිවන වහල තියන්නේ කවුද අද්‍යාව ීවරන කියන එක තේරුම නිවනාවරණය කරනවා නිවන වහන තන්හා සංයෝජනානං ඊළඟට කියනවා තන්නහාව නැමති සංයෝජනය සංයෝජනයකෙන් රැහැන් ග්‍රහැනකින් මොකක්ද කර ගැටගහන එක ඒම් අපි ගැට ගහල තියෙන්නේෙ ොහොකද සසරට එහෙනම් තන්හාවනැමති සංයෝජනයෙන් සසරට ගැට ගලතියනවා අවිද්‍යාවෙන් නිවන වහල තන්හාාවෙන් සසරට ගට ගලතියනු එහනම් අපට නිර්වාණය සාක්ෂාත් කරන්න බැරිවෙලතියෙන්න්නේ මොනෝ නිසාද මේ අවි්‍යාවයි මේ තන්හාවයි නිසා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ දුකනැතිකිරීමේ මාර්ගයේ ගමන් කරන්න. දුකනැතිකිරීමේ මාර්ගය අන්කිසිවක් නෙවෙයි ආර්්‍ය ස්්ඨාංගික මාර්ගයයි දැම් පින්නතුන. ඔබ හල තියෙනවනේ සත්. බෝධිපාක්ෂික ධර්ම කියල තිස් සතක් මේ සත්තිස්පෝධිපාක්ෂික ධර්මවල තියෙනව සතර සතිපට්ටාන සතර ඉද්දිපාද සතර සම්යක් පදහන වීරිය පං්චින්ද්‍රිය පංච බල සත්තබොච්චංග අවසාන තියෙනවා ආර්්‍යස්්ඨාංක මාර්ගය එතකොට පන්නතුනි මෙතන දේශනා කරන ආර්්‍යෂ්ඨාංක මාර්ගය ගමන් කරන්න එතකට සත්තිස්බෝධිපාක්ෂක ධර්ම පෙන්නතුනි සත්තිස්බෝධිපාක්ෂික ධර්මත් ඇතුළත් පෙන්න්නේි ආර්්‍යස්ථාංගික මාර්ගයට මයි අවසාන්ට දක්වල තියන්නේ ආර්යෂටාංක මාර්ගය සත්තිස්බෝතිපක්ෂික ධර්මවල අවසාහින්ට තියෙන්නේ ආයස්ටාංක මාර්ගය එතකොට මේ හැම එකකම ආර්යෂ්ටාංක මාර්ගය ඇතුළ ඒනම් ආර්යෂඨාංගික මාර්ගයේ ගමන් කිරීම වශයි ර්ෂස්ටාංගික මාර්ගය ඇතමයි මාර්ග සත්‍යය දැං ආර්යෂටාංක මාර්ගය ගත්තාමික කොටස් දේකට බෙදනවා එකක් එදිනෙදා ජීවිතයට ඕන කරන ආර්්‍යස්ටාංක මාර්ගයේ ලෞකික ආර්යෂටංක මාර්ගය තවයි කත් තියෙනවා ඒක කෙලීම බලපාන්නේ ලෝකෝත්තර නිර්වාණයට අදදාලව ර්්‍යස්ටාංක මාර්ගය ලෞකික ආර්ෂ්ාංක මාර්ගය ගත්තත් ලෞකිකවක් ඇතිවෙන්න නැතිකරන මග තමයි ආර්ය්‍යශ්චාංක මාර්ගය දු නැතිකිරීම ලෞකිකව ඇති වන දුක් ලෝකෝත්තර පැත්තර ගියාම ලෝකෝත්තර සසරගත දුක නිවන්න නෙත් ආර්ය්‍යස්ශායංක මාර්ගය එක ලෝකොත්තර පබැත්ත. ලෞකික ජීවිතයේ සාර්ථක නැතුව ලෝකෝතරය ගැ හිතන්න බෑන එනිසා ලෞකික ජීවිතයේ සාර්ථකත්වය මත තමයි ලෝකෝත්තර ජීවිතය සාර්ථක වෙන්නේ දැන් පෙන්නතුනේ මහාාර්්‍යශාංගික මාර්ගය ත්‍රිසිික්ෂාවේ පෙන්වලතියෙන්නේ ප්‍රඥ්ඥා සීල සමාධිකයට. එ ප්‍රඥාවට අයිතිවෙන්නේ සම්මාදි් සම්මා සංකප්පදික එතකට ඉස්සෙල්ලාම තියෙන්න මොකක්ද සම්මාදිට්ටිය සම්මාදිට්ටි කියන්නේ යහපත් දැකීම මේ යහපත් දැකීම කියල කියන්න පෙන් නතුන මෙතන ලෞකිකාරථය. නැත්තං යහපත් දැකීමට එහා අන්ඩෝන ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම. අන්න එතිෙන්ට ගියාම ලෝකෝත්තරයි. යහපත් දැක්ම ඇති කරගන්න නැතුව යථාර්ථාවබෝධයට යන්ඩ බෑ. නි තමයි සම්මාදිිට්ටිය ඉස්සෙල්ල ඕන යහපත් දැක්මක් ඉස්සෙල තියෙන්ට ඕන යහපත් දැක්ම නැත්තන් යහපත් කල්පනාව වෙති වෙන්නේන සම්මාදිිට්ටි සම්මා සංකප්ප හිළඟට යහපත් කල්පනාවක් සිතේ යහපත් සිතුවිල්ලක් හිතන්න ඇතුව යහපත් වචන එනවද අපිට නෑ හිතනේ වනේ වචන වෙන්නේ සම්මා කම්මන්ත ක්‍රියාව යහපත්ේ ඉද නෑ සම්මා ආජීව දිවිපත්ම යහපත්තේ ද නෑ සම්මා වායාම ගෑම යහපත්තෙ ද සම්මා සති සතිය සිහය යහපත්තේ ද සම්මා සමාධී සිතේ එකන්කම යහපත්වෙනොද නෑ එහෙනම් ඒකට අත්‍යවශ්‍යදී නිවැරදි දැක්මයි දැම්පනතුන සම්මාදිිට්ටිය ගත්තහම මේ සම්මාදිට්ටිය තියෙනවා දසවස්තුක සම්මාදිිට්ටියයක් දසවස්තුක සම්මාධිත්‍රියක් තියෙන්නේ දසවස්තුක මිත්‍යාදෘෂ්්‍රියක් තියෙන නිසා. මිත්‍යාගයන්නේ වැරදි පැත්තන සම්මාගැන්නි වැරදි පැත්ත. එතකොට මෙන්නමී දැක්ම යහපත් වෙන්න නං, සම්මාදිිට්ටිය හැදෙන් ඕන දසවස්තුක සම්මාදිිට්ටිය තුළයි. මොකදද දසවස්තුක සම්මාදිට්ටි කියල කියන්නේ. දස කියන්නේ දහයනි එහෙනම් කරුණු දහයක් එතන තියෙන. මොනවාද. අත්තිදින්නම් අත්ති ඉත්තා. ati hutang, ati suka te duk kama nang palang dipaku. ati ayang loko, ati paro loko, ati mata, ati pita, ati sata opa ati loke samana brahmana. සම්මක් ගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකං පරංචලෝකං සයං අවි්ඥත් සච්චිකත්වා පවේදෙන්ති මෙන්න මේ දහයට කියනු දස වස්තුක සම්මා දිට්ටිය කියලා එනම් දැකීම යහපත් වෙන්ඩ ඕන මේ දහය තුළ ඒකයි පෙන්නට දසවස්තුක සම්මදිිට්ටිය දැම්බලුට අවධානීම කල්ලා. ආර්යෂස්ටඨාංක මාර්ගයේ මුල්ම තියන සම්මාදිිට්ටිය නිවැරදි දැක්මෙන් කියන්නේ අපි තුළ තියෙන් ඕන අත්තිදින්නං දීමෙහි ප්‍රතිවිපාක ඇත දීමේ ප්‍රතිවිපාක මොනවද දෙන්නේ කාටද දෙන්නේ අපි දැන් සතෙකුට කෑම දෙනම් අන්න එතනන දීම තියන්නේ හිඟන මනුස්සයකුට කෑම දෙනම් කුරුල්ලෙකුට කෑම දෙනවා බල්ලෙකුට කපුටෙකුට කෑම දෙනම් එතන තියන්නේ දීම එතකොට දීමෙහි ප්‍රතිවිපාකයක් තියෙන හොඳ හිතින් යමක් දෙන්නේ යහපත් පැත්තනමී කතා කරන්න හොඳ හිතින් යමක් දුන්නම ඒකට ප්‍රතිවිපාකයක් තියනම් ඒකට යහපත් ප්‍රතිවිපාකයක් තියෙන නිසා අපි දීම කරනම් එකයි වෙන්නේ ඒනම් ප්‍රතිවිපාකයක් හොඳට තිබුණි නැත්තං අපි දෙන්න නෑ යමක් දුන්නම හොඳ හිතෙන් පරිත්‍යයක් සිරී ජ ේතනාවයි. එතන යහපත් ප්‍රතිවිපාකයක් ඇතයි කියලා පිළිගැනීම තමයි අවබෝධ කරගැනීමට තමයි මොකක්ද සම්මාදි්ටයේ දසවස්තුක සම්මාධි්‍යයේ ඇති පලවෙන්නේ නිවැරදි දැක්ම මොකදද පලවෙන්න නිවැර දැක්ම යමක් දුන්නහම ඒකෙට ප්‍රතිවිපාකයක් තියෙනවායි කිය. දැන් සතෙක් බඩිකින් ඉන්නම් බඩිගිනි සතා අපි කෑමටිකක් දෙනම් කෑමටිකත් දුන්නහම සතා මොකද කරන්න එක කාල බඩ පුරෝගන්න වතුර ටිකුත් දෙ න අතුරත් පොන තැන් අපි බලාගෙන ඉන්නවා සතා මුලින් කන්න ගියාම බොහොම බඩගන්න වැඩික් සතෙක් නම් පැන පැන කනු බඩ ටික ටික පිරෙනකොට අර කණවේගේ අඩුවෙනවා අපි බලාගෙන නිම අපිට පේ නොහකොඳට ඊට වසේ අවසාන හරි එච්චර ඕනකමින් කන්නේ වැඩිනම් ඉතුරු ටික ෙමතිබ්බා ළඟ තියනව නං වතුරු වතුර ටි නොගේල. අපිට දැනනවා මේ බල්ලගේ බඩපිරෙනෝ කියලා. අපි ඒක දීලා බලාගෙන ඉඳලා අපි සතුටක් ඇති කරගන්න දැන් එයා මේ කෑම ටික කාලාපටපුරුව ගත්තා. අන්න දීමේ ප්‍රතිපාක ඉතනම දිට්ට දම්ම වේදනවසින් ලැබුණුද නැත් ලැබුණා ඇයි ඒ පැත්තකින් සතා කෑම කාල බඩ පුරෝගත්තා ඒක දැකපු මම හිතේ සතුටක් ඇති කරගත්තා සමහහිට මගේ කුස නිකම්ම පිරුණ. කෑම නොකා ඇයිඒ හිතේ ඇති වන සතුට නිසා. ඒක නිසා පින්නතුන සතුටෙන් අපට දිගට ජීවත්යෙන්න්න බැහ. ආබස්සර කියලම් ප්‍රක්්මලෝකය ඇත්ති නොනේ බ්‍රක්්මලෝක විස්සෙන් රූපාවෙචර ්‍රක්්මලෝක අතරයේ තියනොව පඉන්නතින ආවස්සර කියර බ්‍රක්මලෝකය මේ බ්‍රක්්මලෝකයේ බ්‍රක්්මයෝ ආහාර වශයෙන් ගන්න මොනවද සතුට පීති බක්කා බවිස්සාම දේව ආවස්සරා යතා ප්‍රීතිය සතුට බුක්ති විඳන්නේ වෙන ආහාරයක් නෑ අපිට පේනවා අපිට සතුටක් ලබල සතුටෙන් අපිට ප්‍රමාද කළ හැකිනම් බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයෝ සතුට බුක්තිමි දෙෙනවයි කියන එක මුතුවෙෙන් කිව යුතු දෙයක් නෙබෙ. මොකද සතුටත් එක්ක ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්තය වෙනස්සනෝ ආවාසයට ශ්‍රාවයක් නෙකුත් වෙනවා ඒ නිසා අඩගින්න නැති වෙන තමයි විද්‍යාත්මක පැත්ත ඒනිසා පින්නතනි අන්න බලන්න සතුට කොච්චර වැදගත්ත ඒ දිිත්ත දම්ම වේදනී වසෙන් එක විපාක දුන්න ඉ කියලාිට පේනවා එතන මානී සංස තියනම් ඔොන්න දීමේ ප්‍රතිවිපාක ඇත කියල පිළිගන්න එක මොකක්ද දසවස්තුක සම්යයක් දෘෂ්ටියහියන සම්මාධිට්තියන පලවෙනි වගන්තිය පළවෙනි දැත්ම යහපත් දෙක අත්ේ ඉටන් වෙතන ඉතන් කියන්නේ පිදීමහි ආනිශංස තියනවායි කියන එක දයි පිදීමයි කියන්නේ කල්ද දෙකක්ද දෙකක් දැන් අපි දුන්න පාටත හිංගර මනුසේට දුන්න යාළුවට දුන්නා සතෙකුට දුන්න දුවට දුන්න පුතාට දුන්නා හැබැයි පුදන්නේ නෑහෙම දැන් අපි බල්ලට කෑම දීල අම්මමං වත්තික පුදලාවයි කියල කියන්නේ පූජාකලයි කියල කියන්නේ බල්ලට වත්තිික දීලාව ගඩ මනුස්සයට කෑම එක දීලාවා කෑම එක පූජා කල් හා යිකල කියන්නේ නමුත් පින්නතුන සිල්වත් ගුණවත් උතුමන්ට බුදු පසේ බුදු මහරහත් උතුමන්ට මහා සංගරත්නයට අපි දීලායෙන් නෑ අපි කියන්නේ ම් දීලායි කියල තමයි අපි කොමද කියන්නේ අපි හන්න බුද්ධ පූජා තිබ්බද තියලයි නව විතියට තමයි තියල විල්ල වැඩත්තින්න ොද නෑ තියලවිල්ල වැලක් නෑ ඒ නිසා බුද්ධ පූජාව තියනවන මේ අපි විවාහර භාෂාව පිට කියවෙන්නේ ඕක තමයි අපි කියන්නේ අපේ එක දරට ධානයඇත්ත වනනේ අපි ධනි දුන්නනේ දානය දුන්නා න දුන්න කියන කියන. බුද්ධ පූජාව තිබ්බා වරන්න කොච්චරාර විවහාරය වැරදිද කියලා. ධන නම් පූජ කරන්න ඕන පුදන්න ඕන පිළිගන්නවන්න ඕන ඒනම් ධානය පිළිගැන් විය යුතුයි. ධානය පූජා කළයුතුයි. බුද්ධ පූජාව තියලෙනෑ බුදුහාමුදුරණින් න්න ස්රහි තිව කැමතිරම් ගලඳන්න නැත්ත නිකයි ඒවගේ වැඩක් නේ තියලාම වෙන්න ඒ නිසාත් තියලෙන භාග්‍යවතුන් වහන් සපි මේ පිළිගන්වන බුද්ධ පූජාව අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා අපි බුදු හාමුදුරෝොන්ට මේ බුද්ධ පූජාව පූජා කරනවා පූජාවේවා ඔය දෙකේ වෙනස හඳුනාගත යුතුමයි නැත්ත අ හිංගනවනුස්සයට දුන්න වගේ බල්ලන්ට කපුටන්ට දුන්න වගේ බුදුහාමුදුරුවෝන්ට දීලෙන්න්න බෑ බුදුහාමුදුරුවෝ ඉස්සරහින් පූජාව තියලෙන්න්න බෑ අනි වාර්යෙන්ම බුද්ධ පූජාව නම් පිළිගන්වඩෝන පූජා කරඩඕන. දානයනං හාමුදුරුවරුන්ට දීලබෑ අපි එච්චර හිතන්න වේග. දීලබෑ හාමුදුරුවන්ට ධානීය පිළිගන්වන්ඩෝන ධානය පූජාකරන්්ඩෝනය. ඔය දෙක වෙනස් එකන එකට. බලන්න සම්මාධිත්්තිය හැදෙන්න්න ඕන පැත්ත මමකිව්වේ. නිවැරදි දැක්මනං මේක හැදෙන් ඩෝන පෙන්නතුනේ. අන්න එකයි. බලන්න කොච්චරනං අර්ථවත්ව යමක් කළ යුතුද සම්මාධිට්ටියයෙන් ලෞකීක සම්මාධිට්්‍යියය ගැන කියන ලෝකෝත්තර තත්ත්ර යන්න කලින් ඒනම් පෙන්නතුනී අපි ලෝකෝත්තර තත්ත්ට කියාම එතන තියන චතුසච්ච සම්මාධිට්ටිය එතන සම්මාධිත්‍යය ගැන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම චතුසච්ච සම්මාධය ඒ නිසා මෙතන තියෙන් නොවන ලෞකක සම්මාදිිට්ටියයේ පින්නතුනී වටගන්ඩෝන දසවස්තුක සම්මාදිිට්ටිය ඇතිකර ගන්ඩ ඔන්නවන් දෙකක් කිව්වා එක අත්තිදින්නන් දීමේ ප්‍රතිවිපාක තියෙනවා. අත්තිඉට්ටං ඒ න්නේ පිදීමේ පූජාකිරීමහි ප්‍රතිවිපාක තියෙන. පූජා කරන්න ඕන කොහොමද පූජා කරන්න ඕන අපි ගතින් විතරක් නෙවෙයි හිතිනුත්. සමහර වෙලාවට අපවි පූජා කරනවා. ගතින් අතෑරයට හිතින් අතරින්නේෑ. ඒක කොහොමද පේන්නේ. බුද්ධ පූජාව පූජා කරලා අවසන්න වනාට පස්සේ. අපි එතනින් ඉවත් කරනවා ඉවත් කරන කොට ගෙදර කෙනෙක් මේ පූජ වරගෙන ගිහිල්ලා බින්න එකට ද අන්න හදනවා ඒක බලාගෙනන්න වැඩි හිටියක් කියනවා පුතේ අප රාධියෝක විසි කරන්නපා ඕ කර බල්ලට දෙන්නවා ඕ කර බලලට දෙන්නවා ඕ ඔය බත්තික දෙන්න කර හිඟන මනුස්සයට ප්‍රාධනය විසි කරන්න අපි කියනවට නැද්ද කියනවා. එදකොට ඇත්තටම පූජා කරලද ෑ පූජා කරලන කරලා තියෙන්නේ ගතින් අතැරයට හිතින් අතැරල නෑ ඔන්න දැක්ම නිවැරිදි කරන්න ඕන කිය න්න ඕෝකයි සම්මාධිට්ටිය කියන්න ලෞකික සම්මාධිට්ටයේදී අපි අතාරින්ඩෝන හිතිනොත් දැ ඊට වැඩිය නරකී එහෙනම් ඕක විසිකරන්නපා ඕක හිඟන මනුස්සයට දෙන්න හිඟන මනුස්සයට දෙන්න කියල කියන්නේ දැ මොකක්ද බුදුහාමුදුරුවන්ට පූජ කලා ඒ අරගෙන හිඟන මනුස්සයට දෙනවා. මොකක්ද බලාපොරොත්තු වෙන්නේ පින්න. බ කරගන්න වෙන්න මොකක්ද තියන පිනත් නැතිවෙලා. ඊට වඩා හුදන එයාට දීලා මේ පින්කරගන්නවට වඩා ඒවෙේල පිරි හැෙන නේ තම්ම කෑම ට වඩුදයි ඉඟට මනුස්සයට දෙන්න ව නැ නිසා මේ බුදුහාමුදුරන්ට පූජ කලාා ඒ කරගෙන වේල පිරිමහගන්න තමම කන. වැනවිමී කරන්න ඒ වැඩත්ත භාග්‍යවතුන් වහන්සේට යමක් පූජ කරාණං ඒක අත්තහැරල පූජ කරඩන අප රාධි කියල වචනය කියවනොත් ඇත්තටම පූජ කරලන්න නෑ එහ ලෞකික සම්මාදිිට්ටිය කොච්චර හොඳින් සකස්විය යුතුද ඕොන දැන් දෙකක්කි වත්ති දින්නං අත්තීටන් තුන අත් හ අත්ති හුතන් කියල කියන්නේ අපි ගෙවල්වල ධන පූජ කරනෝනේ පින්නතුන විධ උත්සව නිමිතික මුල් කරගෙන ඒන්නේ උපන්දිනයට අපි ධානයක් ලෑස්තිකරන්නවා. ඒම නැත්තං අප විවාහ සංවත්සරය සිහිපත් කරන්න දානයක් ලෑස්ති කරනවා. ආන්න ඒ වගේ දාන පූජාවේ. ආනි සංස තියෙනව කියල පිළිගැනීම අත්ති හුතං ඔන්න බලන්න. ඔ නිවැරදි දැක්ම මියන්නේ ලෞකික සම්මාධිට්ටේ. ඊනඟට තියෙනවා පෙන්නතුනි දීමනාවගෙන ොඩක්කි උනිසාමඟයි කෙටියෙන් කිවේ. හතරවෙනි කාරණය තියනවා අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකෝ අත්ති කියනෙ ඇත කියන එක. සුකට කියන්නේ යහපත් ක්‍රියාවේ. දුක්කට කියන්නේ යහපත් ක්‍රියාවේ ප්‍රතිවිපාක ඇත අපි ශේතනාව මුල් කරගෙන සිද්ධ කරන අයහපත් ක්‍රියාවකා යහපත් පතිාත් යහපත් ක්‍රියාවක යහපත් ප්‍රතිවිපාකත් තියනවා යහපත්මනවද පස් පව් දසාකු සල්වලින් ෙන් වෙනවා යහපත් පංචසීල ප්‍රතිපත්තියේ පිහිට නවා අ යහ්‍ර අංචසිහිල ප්‍රතිපත්තිය ගත්තාම ඔය උඩින් පේන අර්ථයට වඩා එක ගැඹුරුයි. ඒ කොහොමද ඔන්න බලන් එක සික්ෂාවක් ගන්න දැන් අපි මේ සිික්‍ෂා පහේ තේරුම ඇහුවොත් අපි පොඩිළමේ කිව්වත් තරුණ කෙනෙක් කිව්වත් වැඩි හිටියෙක් කිව්වත් වයෝවුරද කෙනෙ කිව්වත් කියන්නේ මෙන්න මේ අර්ථටිකන ප්‍රාණ ගාතයෙන්වෙෙන් වෙනවා අදත්තාදානය එවත් සොරකමින් වෙෙන් වෙනවා වැරදි කාම සේවනයෙන් වෙන් වෙන බොරු කීමෙන් වෙන් වෙන මතතුර මද්‍රවග පානයෙන් ව වෙනවා පන්සිල්වල තේරුම ඕකතමයි කියන්න හැබැයි මතක තියා ගණ්ඩෝන ඔය නියම තේරුමද අපි වැඩි හිටිය කිවත් ඔය තේරුම තමයි කියන්නේ ය නියම තේරුමද ඔය කියල තියෙන්නේ පන්සිල් පදවල බාගකතේරුම විතරයි. ඕනම සිල්පදයක් ගත්තොත් ඒ සිල්පද කොටස් දෙකකින් යුක්ගයි. ඕනම සිල්පදයක් ගත්තොත් ඒ සිල්පදේ ඇතුලි සිල්පද දෙකක් තියෙනවා උදාකරණය අපි එක සිල්පදයක් කාලයේ හැටියට. පානාති පාතා වේරමනී සික්කාපදන් සමාධයාමි කොතනින්ද කැඩෙන්නේ පානාති පාතාවේරමනී අන්න වේරමනීළඟට ශික්ෂාව පලවෙනි කොටස. ඊළඟට සික්කාපදන් සමාධයාමි දෙවැනි කොටස. ඔන්න ශික්‍ෂාවේ ශිල්පදගත්තිනක ඒක. වේරමනීදඟට කියන්නේ විරමණයේරමනී ගැන විරමණය විරමණය කියන්නේ වංවීම වැලකීම හෙවත් වාරිත්‍ර සීලය අන්න වාරිත්‍ර සීලය එතන එක සිල්පදයක් සික්කාපදන් සමාධයාමි කියන්නේ කළයුත්ත වැඩියයුත්ත එහම් ඒකට කියනවා චාරිත්‍ර සීලය ඒ ඕනමසිල් පදයක සිිල්පද දෙකතියනෝ මොකක්ද සිල් පද දෙක එක වාරිත්‍ර සීලය දෙක චාරිත්‍ර සීලය. එහනම් විරිත් සහ සිරිත්යැනුවය දෙකට විරිත් කියන්නේ වැලකීම සිරිත් කියන්නේ කළයුත්ත ඇතිකරගැනීම වැඩීම ගුණ ධර්මයෙන් යුක්තවීම ආන්න දැගේ තේරුම් කරගමහම. ප්‍රානාාති පාත වේරමනි ප්‍රාණගාතයෙන් වෙන් වුණා ඔන්න වාරිත්‍ර සීලය හරිද පන්නතුනී එතනින් නතරව නොත් බෑ ඒන මොකද වඩ ඕන චාරිත්‍ර සීලයට එඩ ඕන ඒනම් ප්‍රාණගාතයෙන් වෙන්වුණු කෙන තුළ ඇතිවෙඩ ඕන චාරිත්‍රය මොකදද චරිත්‍රය මයි පෙන්වතුනී මොකදද චාරිත්‍රය ප්‍රාණගාතයට එරෙහිව යන ගුණ ධර්මටික වැඩෙන් දෝන. වනවද මෛත්‍රිය කරුණාව දයාව ලංගතුකම පරහිතකාමී බව අවිහිංසාාව. මේ කයිති වෙන්නේ චාරිත්‍රයටයි. එන ගක වැඩෙන් ඕන හිත තුළ. එ ඕනම ශික්ෂාවක වෙන්වීම විරමණය විරතිය වාරිත්‍රයට අදාළ වෙන්නේ කායික හෝ වාචසික වරදකින් වෙන්වීම එහෙත් චාරිත්‍රය හෙවත් සිල්පදයේ දෙවැනි කොට සාදාල වන්නේ මානසික වරදකින් ව ෙවත් මනස තුළ ගුණධර්ම වර්ධනය කරගනීම. එම් මනසේකුණ ධර්ම වර්ධනය කරගන්න එක තමයි චරිත්‍ර සීලයට යිති මෛත්‍රිය මනසි ඇතිවන දෙයක්නෑ කරුණාව මනසි ඇතිවන දෙයක්න එහෙනම් සීලයේ බරපතල තත්ත්ේ තියෙන්නේ අන්න එතනයි සීලේච්චර ගැඹරූ පෙන්නතනසා ඔන්න ඔය සුකට හොඳ ක්‍රියාවක් කලොත් හොඳ ප්‍රතිවිපාක ඇති බවත් දුක්කට නරක ක්‍රියාවක් කළොත් නරක ප්‍රතිවිපාක ඇති බවත් අපි වටහාගත යුතුයි පෙන්නතුනේ ආන්න ඒකතමයි අත්ති සුකට දුක්කටානං කම්මානං පලංවිපාකෝ යහි ප්‍රතිවිපාක ඇත මේක සම්මාධී්ය නැතම් මොුණමකියාවකවත් ප්‍රතිඵලනය කියල පිගත් තේ මේ මි්‍ය දෘර්ෂියට වැට අති අයං ලෝකෝ මෙලොවක් ඇත මං කෙටියෙන් කියාගෙන න්න වෙලාවෙ හැටියට අත්ති පරෝලෝකෝ පරලොුවක් ඇත අත්ති මාතා මවට සැලකීමේ විපාක ඇත අත්තිපිතා පියාට සැලකීමේ විපාක ඇත සමරු ඒවත් ගනගන්න අමට තාතර සලකන එක නෑ අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතිකව ඉබේ පහල වන සත්වයෝ ඇත දැ ප්‍රේතලෝක ප්‍රේතයෝ පහල වෙන්නේ ඉබේ ඕපපාතිකයින ප්‍රේතලෝක ප්‍රේත අම්මල ප්‍රේතතාත්තල නෑනේ. නිරයි අම්මල තාත්තල නි දරුවෝ ඇතිවෙන ඕනෙ වේ. දිවිය ලෝක දෙවියෝ පහළ වෙන්නේ දේව අම්මල දේවතාත්තල නෑ දව අම්ම දේවතා අත්ත කියලො ආරෝඩ කර කරන කිව් වට දේව ලෝ දේව අම්මල දේවතා අත්තර නෑ දෙවියොත් තිබේ පහල වෙන්නේ ඒක තමයි පෙන්නතුනි මෙතන වටහා ගණ්ඩෝනද ඒමකත්ද ඕපපාතික සත්ව යෝ ඇත අත්ති ලෝකයේ සමන බ්‍රාක්්මණ සමන බ්‍රාහ්මණෝයින්ට සම්මක්ගතා සම්මා පටිපන්නා පන්නතුන සත්්‍යයට පැමිණි කෙලේ සය කල උතුමන් ලෝකයේ ඉන්නව කියන එක අපි වටහා ගණඩුවන. මෙන්න මේ දහයට කියනවා දස්ස වස්තුක සම්මාදිිට්ටී ලෞකික සම්මාධිත්්‍යයනන්න නම් මේ දහයිෙන් යුක්ත වෙන්ඩුව. ලෝකෝත්තර සම්මාධිට්ියයක විමකක්ද මතක් කලා සතු සච්ච සම්මාධට්ි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ නම් අන්න එ ලෝකෝත්තර සම්මාධිට්ටියයි එතකොට සතර සති පට්ටාන අවබෝධ කරගන්නවා කියන්නේ තාර්ය ෂ්ටායංක ර්ග යනවායි කියෙනයි. සතර සම්මත් පදහන වීරය වඩනමයි කියන්නේ තාර්ය ෂ්ඨායංක මාර්ගය ගමන් කරන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තු තියෙන් එත්ම එක. එහ ආර්්‍යස්්ඨාංගික මාර්ගයේ සම්මාධිත්තියේ ලෞකික සම්මාධිත්්තිය විතරයි අපට මේ වෙලාවේ පැහැදිි කරගන්න පුළුවන්කමත් ලැබුණේ. පෙන්නතුනි මේක වන්න වෙනම කොටස් ගොඩාක්තියනවා මොකද බුදු දහමින් ප්‍රධාන හරය අනිවාර්රයෙන් නිවන් දකින වන ආර්යස්ටාංක මාර්ගය ගමන් කළ යුතුමයි. ඒ නිසා, අපි උත්සාහ කරමු ලෞකික සම්මාධිත්‍යය ඇති කරගෙන. අපි එයින් ඉස්සරහට ගෙහෙල්ලා ලෝකෝත්තර සම්මාධිත්්‍යයට ප්‍රවිශ්ට වෙලා චතුසත්‍යාව බෝධය තුළින් උතුම් අමාමහනිවන සාක්ෂාත් කර ගන්නට මේ බණපදයද අපට ශක්තියක් වීවායේ ප්‍රාථනා කරමු. පන්නතුනිි. අද. මේ උතුම් දේශනාවවෙහි පුුණ්්‍යවන්ත දායකත්තය ගෙන කටයුතු කළේ තයිලන්තිී බැංකොක්නූර පදිංචි තිලක් අභිතුංග මහතා පින්ස්වාන් මහත්මය ඇතුළු පවුලේ පෙන්වත් පිරිසත් ඕස්ට්‍රීලියයාාවී මෙිල්බනුවර පදිංචි ලලිත් සමර වික්්‍රම මහතා පත්බිණී සමරවික්්‍රම මහත්මය ඇතුළු පවුලේ පෙන්වත් පිරිසත් කලින් අප්‍රමාණ පින් කරල තියනවා මේ පින්වතුන් අපි අද බලාපොරොත්තු වෙනවා ආශීරුවාද කරන්ඩ මේ මසදාහතරවෙනිදා තම හත්තෑවෙෙන තම හැත්තවෙෙන උපන්දිනය සමරණ තිලක් අබේතුන්ග මහතාටත් මේ මස උපන්දිනය සමරණ සියලු පවුල්ලල සාමාජික සාමාජිකාවන්ටත් අපි ප්‍රාර්ථනා කරනෝ සුභ උපන්දිනයක්ම වේවා නිරෝගීස්ුවය චිරජීවනය ලැබේවා කායික මානසික දුක්පීඩා දුරුවේවා වාසනාවන්ත ධර්මානුකූල ජීවිත ගත කරන්නට තවතවත් ශක්තිය ලබේවා කිලපි ප්‍රාර්ථනා කරමු. නැසීගිය දෙපාර්ශවීම දෙමාපියන්ට සහ නැසීගිය සහෝදරයන් දෙදෙනට පින් පමුණුවන්න බලාපොරොත්තු වෙන එසියලු දෙනාටම මේ පින් අත් පත්තේවා. අය සුකිත මුදිතබේවා අමාමහ නිවනින් සැනසේවා කියල ප්‍රාර්ථනා කරමු. සුජීවත්ත වාසය කරන දෙපාර්ශවේීම මුණවොරුමිනි බෙරියන් දූදරුවන් නැතළු සියලුම සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතමිතුරන්ට නිරෝගී බවලැබේවා දීර්ගාය සම්පත්තිය වේවා කරන කියන හිතනපතන යහපත්දේ ඉෂ්ට සිද්ධවේවායි සාදුනදින් ප්‍රාර්ථනා කරමු. දේශකයාණන් වහන්සේට චිරාත්කාලයක් ධර්මප්‍රචාරය කිරීම පිණිස නිරෝගිසුවය දීර්ගාෂ වේවා මේ ධර්මය ශ්‍රවණය කළ පින් බත්තු වටත්. සජීවේ ලිසින් මේමොහොතේ මේ ධර්මය ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත්. නිදුක් නිරෝගී සුව එලබේවා. දිීර්ගයිෂ්වේවා. ඉක්මන් භවයකදීම සකලක් ලේෂයන් ප්‍රහීනකොට ලබන උතුම් අමාමහනිවනම සාක්ෂාත්වීවායි ප්‍රාථන ක්‍රරමෝ. ආකා සට්ටහාජබුම් මට්ටහා දේවානාගා මහිතතිිකා පුഞ්ඥන්තං අනු මෝදිිත්වා චිරං රක්කංතු සාසනං ආකා සට්ටහාජබුම් මට්ටහා දේවානාගා මහිතතිිකා පුഞ්ඥන්තං අනු මෝදිිත්වා චිරංරක්කංතු දේශනං ආකා සට්టහාචබුම්මට්టහාදේවානාග මහිත්తිකා පුഞන්ත අනු මෝදිත්වා చිරంරකంතුමං පරంති.